දෙදස් දහයේ ජනාධිපතිවරණය දිනල අපේ ත්‍රවිධ හමුදාවේ ශක්තිය නිසා මඟ පෙන්වීම නිසා දිනපුයේ කෲර යුද්ධය රාජපක්ෂ පවුලේ පැවැත්ම සඳහා පාවිච්චි කරන්නට පටන් ගත්තා. යුද්ධයේ යුද ජයග්‍රහණයේ මුවාවෙන් මේ රට තුල ෆැෂිස්ට්වාදී හිට්ලර්වාදී ආණ්ඩුවක් පිටවීමේ මුල් පියවර ගත්තා. මේ විදියටමයි 1933 හිට්ලර් ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදී ජර්මනියේ ඒකාධිපතිය වුණේ. මෙන්න මේ විදියටම තමයි මහින්ද රාජපක්ෂත් හිට්ලර් බියපු අධිපාරේ යමින් එදා 2010 දී සැප්තැම්බර් මාසේ අලුත් පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මොකද ඒක 18 වෙනි සංශෝධනය. 18 වෙනි සංශෝධනය කියලා ගෙනාවා. ඒ 18 වෙනි සංශෝධනයෙන් හිට්ලර් වගේම මේ රට තුල දිගින් දිගටම එහෙම නැත්නම් සදහතම ජීවිතාන්තය කාලෙම ජනාධිපතිවට පත් වෙන්නට පුළුවන් විදියට විවස්ථාව සංශෝධනය කරා. නමුත් ඒ වෙලාවේ මේ නිදහසේ වේදිකාවේ හිටපු මේ අපේ නායකයන් වගේම මේ රටේ විවිධ පාර්ශ්වයන් නිර්භීතව නැගිට්ටා. එඩිටරව නැගිට්ටා. සමහරුන් අතුරුහන් වුණා ඇක්ලිලියා ගොඩ වගේ. සමහරුන් තමන්ගේ ජීවිත පූජා කරා ලසන්ත වික්‍රමතුංගල වගේ. සමහරු ගුටි කෑවා පෝද්දල ජයන්තල වගේ. සමහරු පිටරටවල් වලට ගියා සුනන්ද දේශප්‍රියට වගේ. මෙන්න මේ වගේ කාලයක් අපි පහු කරගෙන ඇවිල්ලා තමයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බොහෝ දෙනා නොසිතපු මොහොතක ඒ තිබුණ මහා ඒකාධිපති සිහිනය අපි පරාජය කළා. යාලි වතාවක් මේ රට ප්‍රජාතන්ත්‍රවාදය කරා යොමු කරේ. පාතාලේටක වැඩ කරපු ආණ්ඩුවක් මං හිතන්නේ ලංකා ඉතිහාසයේ රාජපක්ෂලාගේ තරම් තිබුණේ නැහැ. පාතාලේට කියලා මිනි මරාගත්ත. පාතාලේට කියලා ලසන්ත වික්‍රමතුංගල මැරුවා. පාතාලේට කියලා තව තවත් මිනි මැරුම් හොරවංචා කරගෙන අන්තිමට වැඩගත්තයින් පස්සේ මොකද කරේ? ඒ අයව පොලිසිය ලවා මැරෙව්වා. මේක ඇත්ත. අර වැලිකඩ මහ භාණ්ඩාගාරේ මහා ඝාතනයක් වුණා. එතනට ගිහිල්ලා ඒ හිරේ හිටපු ඒ හිරකාරයන් මැරුවේ මේ පොලිසියට තියෙන උවමනාවකට හයියකට නිසා නෙමෙයි. අපේ මේ අහිංසක පොලිස් නිලධාරීන්ට ඒව ඇතුළට ගිහිල්ලා මිනි මරන්න කිසිවම නාවක් නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂලාට තමන්ට උදව් කරපු පාතාලය උසාවියට ගිහිල්ලා ඇත්ත කියයිද කියලා ලොකු බයක් තිබුණා. අන්න ඒ නිසා තමයි අර වැලිකඩ භාණ්ඩාගාර සිද්ධියේදීත් අර වන්දනාගාර සිද්ධියේදීත් ඒ සියලු දෙනාම අමු අමුවේ මරා දාලා තියෙන්නේ. හැබැයි මටත් තේරෙන්නේ නැහැ ඇයි ඒකේ වාර්තාව දැන් එළියට අරන් මොනවද කරන්නේ නැද්ද කියන එකත් මම.